आई भवन सुशांत किचन यूट्यूब चैनल वाला सील दिनादर पीलिगना इतनी वेद वगेम अदत्म वाले रसवत रेसीपी का करगन आवा ये तम खबर रसट सुवंधट खबत खदागा कोहमद कील अदम कील दिनवा इतनी वाला मे विधि खबत हदल बलो एना अपी बलम खबत हदन मुनवद आवाश कोहमद हदाने कील मम अद गण प्रमाण अंगेन हतट दिन कुटपमन कैमट गण पुलवा अद मम हाल किलोकिंतम कहबत हदाने मुलिन्म मम हाल टीक सोदल वतुर बेरे तीयन मे तीयन होदल वतुर बेरे तीयप सहाल अभी हाल टीक बेदगण सा मे विधियट वतुर बेरा तीयनवा ඊළඟට දිය කිරි ඕන වෙනවා බත තඹ ගන්න මෙතන මිලිලීටර 1750ක් පමණ තියෙනවා ඒ වගේම කපාගත් බීලුම් ගෙඩි දෙකක් කරපිංචා රම්පේ කුරුඳු කෑලි දෙකක් කරාබුනේටි පහ හයක් එන්සාල් පහ හයක් ගම්මිරිස් ඇට මේස හැඳි එකක් පමණ රසාණුව ලුණු කහතේ හැඳි දෙකක් ඒ වගේම බටර් හෝ මාගරින් මේස හැඳි දෙකක් ඕන වෙනවා අනිත් බත සරස ගන්න බෙදගත් කරපිංච බෙදගත් බීලුණු බෙදගත් රතකජු මුද්දරස් පළන් ගන්නවා ඒ වගේම ගිතෙල් ගත්තා ගිතෙල් අනිවාර්ය නැහැ ගිතෙල් දැම්මහම බත සුවඳයි ඒ වගේම හරිම රසයි අද මම කහබත හදන්නේ රයිස් කුකරකේ රයිස් කුකරකේ කහබත හදාගන්න හරිම පහසුයි මුලින්ම මම රයිස් කුකරේ ඔන් කර ගන්නවා. හට්ටිය රත් වෙද්දී මාගරින් හෝ බටර් මේස හැඳි දෙක දා ගන්නවා. ගිතෙල් මේස හැඳි දෙකක් දානවා. නැවතත් මම කියන්නේ ගිතෙල් අනිවාර්ය නැහැ. තියෙනවා නම් විතරක් දා ගන්න. නැත්නම් ඒ වෙනුවට පොල් තෙල් ටිකක් දා ගන්න පුළුවන්. ගිතෙල් දාගත්තාම බත හරීම සුවඳයි. කන්න ආස හිතෙනවා. ඊට පස්සේ බටර් ටික දිය වෙන්න හරිනවා විනාඩි දෙකක් පමණ යද්දී බටර් ටික දිය වෙනවා ඊට පස්සේ ඒකට රම්පේ කරපිංචි ටික දා ගන්නවා ඒ වගේම කපාගත් බීලුණු ගෙටි දෙකක් දාලා කවලම් කර ගන්න ඕනේ මේ වගේ කවලම් කර ගන්න ඊළඟට ගම්මිරිස් කරදමුංගු කරාබුනේටි කුරුඳු ටිකක් දාගන්නවා දැන් නැවතත් කවලම් කරන්න බීලුණු ටික රන්වන් පාට වෙනතුරු කවලම් කරගන්න ඕනේ දැන් රන්වන් පාට වීගෙන එන්නේ රන්වන් පාට උනාට පස්සේ වතුර බේරෙන්න තියාගත්තු හාල් ටික දාගමු ඊට පස්සේ ඒකට රසාණු ලුණු දාගන්නවා කහතේ හැඳි දෙකක් දානවා දැන් විනාඩි 2 3ක් පමණ මේ හාල් ටික හොඳට බෙද ගන්න ඕනේ රයිස් කුකරේ ස්විච් එක උඩට ආවොත් විනාඩියක් පමණ ඉඳලා නැවත ස්විච් එක පල්ලෙහාට දාගන්න මේ වගේ කවලම් කරමින් හාල් ටික බෙද ගන්න ඕනේ විනාඩි 2 3කට පස්සේ පොල් කිරි ටික දා ගන්න ඕනි. සාම්ප්‍රදායික විදියට කහබත හදද්දී බත තඹ ගන්න පොල් කිරි දාලා. එතකොට බත් එක හරිම රසයි. නමුත් අපිට වතුර දාලා වුණත් බත හදා ගන්න පුළුවන්. ලොකු පොල් ගෙඩියකින් භාගයක කිරි තමයි ගත්තේ. 3-4 සැරයක් පමණ පොල් ටික මිරිකලා කිරි ගන්න පුළුවන්. ඊට පස්සේ මම
රයිස් කුකරේ ස්විච් එක ඔෆ් කරලා බතර වතුර ප්‍රමාණවත්ද කියලා බලනවා. අතේ මැද ඇඟිල්ල දෙවෙනි පුරුක කිට්ටුවට ආවහම වතුර තියාගත්තම ඇති. දැන් අපි හාල් ටික සහ පොල් ටික මිශ්‍ර කරලා ස්විච් එක ඔන් කරමු. දැන් බත හැදිලා ඉවරයි. මේ විනාඩි 35කට පමණ පසුව. දැන් අපි බත් එක කවලම් කරගමු. බලන්න බත්ට වෙන් වෙලා හරිම ලස්සනට බත හැදිලා නේද? ඔන්න දැන් මම කහබත් එක කෑම මේසයට යවන්නයි හදන්නේ. ඊට කලින් මම බත් එක ලස්සනට සරස ගන්නවා. මේ සඳහා මම බෙදගත් ලූණු අරගෙන තියෙනවා. ලූණු ගෙඩි දෙකක් බෙදලා ගත්තා. ඒ වගේම බෙදගත් කරපිංචා, මුද්දරස් පළන්, ඒ වගේම රට කජු අරගෙන තියෙනවා. ඉතින් මේ කහබත් එක හරිම රසයි, හරිම සුවඳයි. ඔයාලත් මේ වගේ හදලා බලන්නකෝ. ඉතින් මගේ වීඩියෝ වැදගත් කියලා හිතනවා නම් ලයික් කරන්න, යාළුවන්ට බලන්න ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ඉතාමත් ආදරෙන් ඉල්ලනවා. ඉතින් නැවතත් රසබර වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයාලට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.